Oxford College of Business. All we do, all we are, is business education. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයත් එක්ක දැනට කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හැටියට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වැට් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී රැස් වෙලා පසුගියදා ඒ පිළිබඳ අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ගරු ජනාධිපතිතුමා පොළොන්නරුවේ ඊට කලින් කරපු ප්‍රකාශයක් අනුව වැට් බද්දෙන් සාමාන්‍ය ජනතාවට පීඩනයක් නැතුව මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් පිළිබඳ එතුමා අපිට උපදෙස් දුන්නා. එතුමාට යෝජනා ඉදිරිපත් කරන්න කියනවා. ඒ අනුව අපි යෝජනා හතරක් මේ වෙන විට සාකච්ඡා කරලා තියෙනවා. මේ අනුව ලබන 17 වෙනිදා උදේ අධිකාරී ජනාධිපතිතුමාට මේ පිළිබඳ පුළුල් වාර්තාවක් දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම හැටියට අපි තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ අනුව කමිටියක් පත් කරා. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශය පිළිබඳ සහ අනිකුත් අංශ පිළිබඳ පුළුල් වශයෙන් අපි කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න අදහස් කරා. ඉන් පස්සේ තමයි ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරාට පස්සේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒ පිළිබඳ අවසාන සාකච්ඡාවක් කරලා මේ පිළිබඳ තීන්දුවක් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම අද පැහැදිලිව කියනවා 20 වෙනිදා මේ පනත පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. ඒකට හේතුව තමයි අද වෙනකොට අධිකරණයට තවත් නඩුවක් ගොනු කළ තියෙන නිසා ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩුවක් ගොනු කරලා තියෙනකොට පාර්ලිමේන්තුවට ගෙනීමේ හැකියාවක් නැහැ. මොකද සති 3ක් යනවා මේ පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණය නැවත කැඳවීමක් කරනකොට. ඒ අනුව අපිට ඉතාමත් පැහැදිලි අපිට කාල සීමාවක් තියෙනවා. මේ කාල සීමාව ඇතුළත සාකච්ඡා කරලා සුදුසු පියවරක් ගැනීම සඳහා අපිට අවශ්‍ය පසුබිමක් සකස් කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔව්. මෙහෙමයි මේ දැන් තියෙන චෝදනාවක් නෙමෙයි චීන වරායේ තෙල් ටැංකි ඉන්දියානු IOC සමාගමට ඉන්දියානු රජයත් එක්ක ගිවිසුම ගැහුවේ 2002 වර්ෂේ. 2002 වර්ෂයේ ගහපු ගිවිසුම ඒ ආකාරයටම ක්‍රියාත්මක කරන්න ඉන් පසුවපත් වෙච්ච සියලු රජයන් එකඟත්වය දීලා තියෙනවා. මේ ඛනිජ තෙල් විෂය භාර 94න් පස්සේ පත්වෙච්ච අනුරුද්ධ රත්නත් ඇමතුමාද ජීවතුන් අතර නැහැ. අනෙකුත් සියලු ඇමතිවරු මේ රජයේ ඉන්නවා. හවුස් ඇමතුමාගෙන් පටන් ගත්තම කරු ජයසූරිය ඇමතුමා, සුසිල් ප්‍රේමජාන්ත ඇමතුමා, අනුරාප ඇමතුමා, චම්පික රණෝක ඇමතුමා. ඒ නිසා මේ තෙල් ටැංකි පිළිබඳ සිදුවුනේ මොකක්ද කියන එක හැමදෙනාම දන්නවා. ඉතින් අද එදා බණ්ඩාරනායක අගමැතිතුමා 1956 රජයට පවරගත්ත මේ තෙල් ටැංකි සංකීර්ණයේ අද වෙනකන් ටැංකි 15යි ප්‍රයෝජනෙට ගන්න. ඉතින් අපි අපිට කරන්න පුළුවන් දේ අපි මැදිහත් වෙලා මේ ඉන්දියානු සමාගම සහ පෙට්‍රෝලියම් සංස්ථාව කියන දෙකම එකතු වෙලා අපිට මුකුත්ම නැති වෙලා තිබිච්ච එකේ 50%ක් හරි අපිට අරගෙන ප්‍රතිසංස් ඒක සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි සාකච්ඡා කරනවා.